මේ කොරෝනා ව්‍යසනයත් එක්කම ලෝකෙටම තාපයක් වෙලා තියෙන තිබුණා. අපි පිටරටින් ඉඳලා පැමිණුණා. අපි පිටරටින් ඉඳලා කටුනායකට පැමිණුණා. අපි තීරුම් ගන්න බැරුව ගියා. අපි තෝරගන්නේ රජයේ නිරුදා මධ්‍යස්ථානයක්ද එහෙම නැත්නම් හෝටල්ද කියලා. මුදල් ප්‍රශ්න නිසා අපි රජයේ අපේ හමුදාවට තියෙන විශ්වාසය නිසා අපි තෝරගත්තා රජයේ නිරුදා මධ්‍යස්ථානය. ඉතින් අපි ආවා කිල්නොච්චියට. දුෂ්කර ගමනක් ගවාගෙන කිල්නොච්චියට ආවා. අපිට හොඳට සැලකුවා. අපිට හොඳට කන්න බොන්න දුන්නා. ඒ වගේම අපෙන් සුළු සුළු අඩුපාඩු සිදු වුණා. එව්වට අපි සමාව අයිති සිටිනවා සියලුම හමුදාල නිලධාරි මහත්තුන්ගෙන්. අපිට සැලකපු විදිහට ඉතාමත් ස්තුතියි. සියලුම හමුදාවේ අයට අපේ විශ්වාසය තියෙනවා. අපේ ලංකාවේ හමුදාව කියන්නේ ඉතාම විශේෂ සමුදාවක්. ඒකට මනාව ඔප්පු කරලා පෙන්නුවා. ස්තුතියි සියලුම හමුදාල නිලධාරි මහත්තුන්ට ස්තුතිය පළ කර සිටින මේ අවස්ථාවේ. ලෝකෙටම ප්‍රශ්නයක් වෙලා තියෙන කොරෝනා වදුර ජාතික ප්‍රශ්නයක් වශයෙන් බාර අරගෙන ශ්‍රී ලංකා රජය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ශ්‍රී විදේශ ශ්‍රමිකයන් වෙනුවෙන් මේ කරපු උපකාරය ඇත්තටම වෙලාව හැටියට ගොඩක් වටිනවා. මොකද අපි ජනමාධ්‍ය මගින් සමාජ මාධ්‍ය මගින් දැකලා තියෙන විදිහට සමහර විට මේ අපිට දීලා තියෙන බෙඩ්ෂීට් එක ඇඳ net එක අපේ සහෝදර සෙබළුන්ගේ වෙන්නේ නැති සහෝදර සහෝදරයන්ගේ වෙන්නේ නැති ඒ වගේම ඔයාලට බොන්න තියෙන බොන්න තේ ගේන්න තියෙන ටී වාජනේ පවා අපි වෙනුවෙන් කැප කරලා මේ කරපු ජාතික මෙහෙවරට ගොඩක් ස්තුතියි. විශේෂයෙන්ම යුද්ධ හමුදාවේ හමුදාධිපතිතුමා ඇතුළු සියලුම සහෝදර සහෝදරයන්ට ගොඩක් ස්තුතියි. යුද්ධ හමුදාව තවදුරටත් ඉදිරියට දිනේවා. Breaking.lk.